මීළඟ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මාස 20 වෙනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මාස 5 වෙනිදා දෙසැම්බර් මාස 7 වෙනිදා දින අතර පැවැත්වෙන බවද ඒ මහතා පවසුවා. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මාස 8 වැනි දින හෝ ඊට පෙර ධූරයේ දිවුරුම් දෙනු ඇති බවයි දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ ලබා දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරනු ලබනවා. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසූ අගමැතිවරයෙක් වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක්ද වන බව උන්වහන්සේ පැවසුවා. ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති බෝධි පූජා පින්කමකදී අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයයන්ට වඩා දන්නා මහසෝනා හොඳ යයිද සඳහන් කරනු ලැබුවා. හිනා නොවුනට කතා නොකලට ළමයින් වඩා නොගත්තට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසුවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.